ඔයාලා ෆැමිලි කුක් බයි පියොම YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ රසම රසම් චට්නි එකක් ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න විදිය. ඉතින් වීඩියෝ එකට යන කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපිට ඕන වෙනවා මේ විදියට කපාගත්ත පැහුණු අඹ ග්‍රෑම් 400ක්, විනාකිරි මිලි ලීටර් 300ක්, සීනි ග්‍රෑම් 250ක්, මිරිස් කුඩු ග්‍රෑම් 10ක්, ලුණු කුඩු තේ හැඳි එකමාරක්, සුදු ලුණු තේ හැඳි එකක්, ඉඟුරු තේ හැඳි එකක්, කුරුඳු කැබැල්ලක්, කරාබුනටි කුඩු, එනසාල් ලැට කිහිපයක්. මුලින්ම අපි කුරුඳු එනසාල් ටික ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඊළඟට මෙන්න මේ වගේ මැටි හට්ටියක් අරගෙන ඒකට හීනියට කපාගත් අඹ ටික එකතු කර ගන්නවා. දැන් අඹ ටිකට විනාකිරි ටිකත් එකතු කර ගන්න ඕන. ඊළඟට කුඩු කරගත්ත කුළුබඩු ටිකත් මිරිස් කුඩු වගේම ලුණු කුඩු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න ඕන. අපි මේ වෙලාවෙදිම සීනි එකතු කරගන්නේ නැහැ. ඔයාලා මේ වගේ ඇඹුල් කෑමක් හදනකොට කවදාවත් ලෝහ භාජනයක් පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි කෑම එක දාන භාජනය වීදුරු එකක් වෙනවා නම් ගොඩාක් හොඳයි. හැම වෙලාවෙම ගින්දර පාලනය කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි දැන් පියන වහලා ටික වෙලාවක් කුක් කරගමු. දැන් මේ ආකාරයට පියන වහලා ටික වෙලාවක් මද රසනින් උයා ගන්න ඕන. ටික වෙලාවකට පස්සේ පියන අයින් කරලා අඹ චට්නි එක හැඳිගා ගන්න ඕන. ආයෙත් ටික වෙලාවකට පස්සේ පියන අයින් කරගෙන චට්නි එක කලවම් කරගන්න ඕන. මොකද නැත්නම් චට්නි එකේ පතුලා අල්ලලා කර වෙන්න පුළුවන්. මේ වගේ බුබුලු දාගෙන එනකොට අපි සීනි ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. සීනි එකතු කරගත්තට පස්සේ මෙහෙම හොඳට කලවම් කරගෙන ආයෙමත් පියන වහන්න ඕන. අපි චට්නි එක ලිපේ තියාගන්නකොට මේකට සීනි එකතු කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් සීනි එක කැරමල් වෙන්න වගේ බලලා පොඩි තිත්ත රසක් එනවා. ඒ වගේම අඹ චට්නි එකට ආවේනික පාට එන්නෙත් නැති වෙලා කළු පාටක් තමයි එන්නේ. සීනි ටික එකතු කරන වෙලාවෙදී ගින්දර ගොඩක් අඩු මට්ටමේ තියාගන්න ඕන. එහෙම නැති වුණොත් සීනි ටික ඉක්මනට දිය වෙන්නේ නැතුව කැරමල් වෙලා යනවා. ආයෙමත් අපි චට්නි එක හැඳිගා ගන්න ඕන. මොකද අපි අරන් තියෙන්නේ නොන් ස්ටික් පෑන් එකක් නෙවෙයි නිසා හට්ටිය පතුලා අල්ලන්න පුළුවන්. අඹ ටික හොඳට කුක් වීගෙන එනකොට මෙන්න මේ වගේ බුබුලු දදා එන ආරට බලා ගන්න පුළුවන්. මේ වගේ වෙලාවෙදී අපි අඹ ටික හොඳට හැඳිගා ගන්න ඕන. නැත්නම් කලින් කිව්වා වගේ හට්ටිය පතුලා අල්ලනවා. විනාඩි 5කට විතර පස්සේ අපිට මෙන්න මේ වගේ ග්‍රේවි විදියට අපේ චට්නි එක බලා ගන්න පුළුවන්. අපි කලින් එකතු කරගත්ත සීනි මේ වෙනකොට හොඳට දිය වෙලා බුබුලු දමමින් නටන විදිය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ චට්නි එකේ හොඳ සුවඳක් අපට එනවා. ටික වෙලාවකට පස්සේ අපේ චට්නි එක මෙන්න මේ පදමට එනවා. අන්න එතකොට අපි ලිපනිවා ගන්න ඕන. ඊළඟට මම මෙන්න මේ වගේ බෝල් එකක් අරගෙන අපි හදාගත්ත චට්නි එක මේ විදියට දාගන්නවා. ඔයාලා චට්නි වගේ ඇඹුල් කෑමක් දාගන්නකොට කලින් මම කිව්වා වගේ මෙටල් භාජන ගන්න එපා. ඔයාලට පේනව නේද අපි ගොඩාක් රස චට්නි එකක් තමයි මේ වෙලාවේදී හදාගෙන තියෙන්නේ. ඇත්තටම හොඳයි චට්නි සුවඳක් එනවා. ඉතින් මම මේ විදියට හදාගත්ත චට්නි එක අපේ බෝතල් වලට දාලා අරන් තියා ගන්න ඕන. ඒක නිසා මම චට්නි එක රසනේ පිටම බෝතල් වලට දාගන්නවා. බෝතල් වලට දාගෙන ඉවරනාට පස්සේ බෝතල් වටේ ගෑවිලා තියෙන චට්නි ටික මේ විදියට ටිෂු එකකින් අයින් කර ගන්න ඕන. ඊළඟට රසනේ පිටින්ම මෝඩියෙන් වහලා අපි චට්නි බෝතලේ අයින් කර ගන්නවා. මෙහෙම චට්නි එක දාගන්නකොට ලෝහ ප්ලාස්ටික් වගේ බෝතල් වලට දාගන්න යන්න එපා. මේ චට්නි එක අවුරුද්දකට වඩා වැඩි කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් රෙසිපි එකක් අරගෙන මම ආයෙත් ඔයාලා හම්බෙන්න නම් ඔයාලට සුබ දවසක්.